ඒ පාකිවත්වෝ අරහත්පුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවාා නමබුද්තාය. සුකෝබුද්ධානං උප්පාතෝ පුදුවරයන් වහන්සේ නමඟකි උපත ලොබට මහත් සැපතක්මයි අදුර ඉඳපු ලෝකයකට තතාගතයන් වහන්සේ නමක් පාහලවීමින් තමයි ප්‍රඥාවී රෙවිකීරණ විිහිදවාලමින් අදුරින් ආලෝකීට එන්නට පුළුවන් කමලැපෙන්නේ. වැසේ තිබුණු සියල්ලක්ම දැහගන්නට සතාගතයන් වහන්සේගේ ධර්මයෙන් තමයි උපකාර ලැබෙන්නේ. ඉතින්මිලෝකේ නොයකුත් මිත්‍යා දුෘෂ්ටීන් පවතිනවා. එවන් වටපිටාවකට අතාගතයන් වහන්සේ නමගේ දහමින් තමයි මිත්‍යාවෙන් වැහැරවෙලා සම්මාධදිට්ටියයට පත්වෙන්නට මාර්කයකයා දෙන්නේ. ඉතින් අපේ ර්‍රොධරූප්වාහිනය ලෝකේටම, උතුම් ධර්මය පෙදාതමින්, දහමින් සූපත්වන්නට, තහමින් තමන්ගේ ජීවිත, යතා සභාවේ අවබෝධ කරගන්න රතමයි මේ මාර්කීකයාදෙන්නේ පින්වන්ත කල්ලෑ මිටන් හසලගේ ඇසුර ඔබට සමහිප කරන්නේ. අදත් අපි මලෙස්සින් දහම් ඇස පාලව සොඳරු සොදහම් කතිකාවතතිෙන් ඔබහස්සම හමුුවදදි. අ අපි පින්නත් සමන් වහන්ේ මදිරේරි වැඩම කලා හැම දාමත් වගේ දෙන අල්ලවස ෙද්දිී වැඩස්ටාන් විසේකක් අවබෝයදර කෙනනෙන්ෙද පුළුවන්කම ලැබෙන ඉදෙන්නේ වැඩස්ටාර් මාලාවෙේ අද විසේක් වන වැඩස්ටාන සමග ඔ බිකතු වවෙන්නේ ති පින්න ස් ම වහන්සේ ලම ෙන්ම. බොහොම ගෞරුවෙන් නමස්කාරපූරක අද වැඩස්ථාන වෙනුවෙන් පිරිගණකෝ සාතු 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 පෙනත්ස්සාමෙන්න් වහන්සසිතිික අදවසේ වැෙනස්ාන ්‍රදරපුවා අනෝ से විකාශනය කරන්න සෑම කාරණාවත් පෙනුවෙන් ම භතයකතින අත්ල් පැළගන්නවා පුොම ගෞරවෙන් ශ්‍රද්ධාවෙන් මේ උතුම් දහම අපි අසන දමතවත් බහෝධනෙක්ට ඇසත්වා කියන්නාපුූ උතුම් මරමුණ උතුම් පරමාර්තය ඇතිම ධර්මදානය පින්න චිවිතර එකතු කරග නාදහසිෙන් අද දායිකත්වය එකතු කරන්නේ ඕස්स्ट्रेලයා වී සිද්න මහමවුණාව භාවනාස්කූට සම්බන්ධ පින්වත් ශ්‍රීණි පෙරර එවගේම රෝහණ පෙරිරායන පින්වත සදැහවත්වේ සතමයි දායකත්වවැනනික තුරන්න තින ඔුන්ගේ දායිකත්වය මිනිසි ලබාදන බගේම ඔබටත් පලුවන් අපි සඳහන් කර පරිද්දෙන් දායිකත්වවැනිකකානතින් කදාකාරන විදුරකත නංකේට මිඳුව හැත්ත එකයි දෙෙසීතිස් දෙකයි අසටයි අසුහතට මිඳු හැත්ත එකයි දෙසීතිස් දෙකයි අසුවටයි අසූ හතට. පින්නත්සාමන් වහන් සවසරයි අප මේ ජීවිතයේ වැසර තිබෙන කාරනාාවමන් බොහෝධනෙක්ක තේරුම්ගන්න තියයා මේ උතුම් බනපදයක්ක් තැහෙ ඇති කාලයකස්වයන් වහන්ස බහෝරටවල් වල නමුත් අපි ලංකාවේ තන් මදධ්‍යපේ තු අවස්ථාව තිබෙන පින්වට ක ලෑමිටයන් හස ඇසු කරන්නද කොහමුණොත් මේ කල්ලෑමිටයෙන් හන්සල ඇසු කර අවස්ථාව තිබුණනත් බොෝධනෙක්ට මේහි වටනාාකම ොත්තරෙන්න්න පුළුවන් නමුත් මේ වටනාාකම තේරුම්ගන්න පින්වද පරි සබිදක න්නවා එනිසා ඒ පන්වද පිස ජව යහප ප. යි ස සම්ධති සූට්‍රයසිටු කරගෙන උතුම් දහම්කාරනමන් සාකච්්‍රා කරන්නය විශෂයම සම් ධි රල න්න හම සවපද වාගන්නට හේතුවන කාරනු කාරනාවන් වන්න ස දහස්සයක් පිළිබඳව සාරිපපුට්‍ර මහරත්ම හස්යේ ඒ සම් ධිති සූත්‍රය තුළ විට්‍රහ කරන්න සයි සපි කරනාව හන්සේගෙන් දැර ගන්නවා. සයින සපි මේකාරනණාව ෙුල්හක් විද්දී ැන ගත්ත සයිනස කාරන දහසෙන් තුරස ස අදව ස පිට . දොස්වනි ආකාරය තැන කන්න අවසරැස් වවි සාදවසි වැඩිස්ටන් ප්‍රවේශ්වෙන්ම කාරණාව ගැන. නමුබුද්ධාය පළමුුව ගුරුදේවෝත්තම පරම පූජනය පින්වලකස්වාමන් වහන්සේට මාගේ ගෞරුවාදර වන්දනාව වේවා. සාදු සාදු සාධ ගරුතර මහාසංගරත්නය අසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ සම්මාධට්ටි සූත්‍රයේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් ඇස පාල කරගන්න එමනත්තන් සම්මාධ ඉට්ටිය ඇති කරගන්න මේ දෘෂ්ටිය රජුකරගන්න මේ සද්ධරමය තුළට පැමිණීම පිණිස හේතුවි ආකාර දාසයක් විග්‍රහ කළ. ඒ දහසීන් මේ දහම් කතිකාවතේදී අපේ එක්කලො සාකාරයක් ඉතාම නිරවුල්ල පැහදිි කර ගත් හන්සේ. ො ස්වනියාාකාරයේ සාරරිකෘත්තු්‍ර රහතන් වවාස දේශනා කළ සම්මා දිට්චී තියෙන ශ්‍රාවකයාට මොනවගේ දැක්මාන්තතියෙන්නේ යතෝකෝ අවසු අරයියසාාවක ආශමතුම යම් කලෙක ආරය ශ්‍රාවකයා නාමරූපංච පජානාති නාමරූප කියන්නේ මේදේවල් කළ දන්නවන නාමරූප සමුදයංච පජානාති නාමරූප හටගන්නේ මෙහෙමයි කෙළ දන්නවන නාමරූප නිරෝධංance මරූප නිුද්ධ වෙන්නේ විහෙමයි කියලා දන්නවන නාමරූප නිරෝධගාමිණ පටි පදංජ නාමරූප නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව මේක කියල දන්නවන එපමණකිමුත් අපි පාලියන් කියනෝ එත්තාාවතාපි එපමණකිමුත් ඔහුට සම්මාධිට්ටි තියනවා. තර නාමරූප කියන්න කාරණාව යංකෙනෙක් මනාකොට අවබෝධ කරත්ත කියලා කියන්නේ රක්ෂ ය මනාකොට දෙනගත කියර කියමින් සමාධදිිට්ටි තින. නම නාමරූප කියන වචචනවත්. බුද්ධ ශාසනින් පරිබාහිරව අපට අහාන්න ලැබෙන්නේ. මේ නාමරූප කියන ගොඩ මූලික බුද්ධ දේශනාව ඇසුර කරගෙනන අපිගෙන ගතතියතු මේ කලින් කාර නවල තිත් ම එකම කියලති නොමයි. මූලික බුද්ධ දේශනාව ඇසරු කර නැතුව එක අයගේ මතිමතාන්තර මුල් කරග නබි මේක තේරුම් ගැන්ඩ ගියත් අක්ෂාන් නාම රූප කියන කාරණත් බොහෝදනිි කවල් කරුප එක නාමරූප කියණකට මේ තම තමන්ට හිතෙන්නදී එකතු කරනවා දෙ මේ නාමරූප කියණෙකට සමහරලාවට සමරතවරන සිතයි කයයි ඒ තමන් අදහසක් න නාම රූප ක කියනණක බුදුරජන්න්නස බොහෝම් පැදිලු පෙන්නල දුන්න මේ තමයි නාමය මේ තමයි රූපය ආ ඒ නාම රූප කියන්නේ කුමක්ද කියලා ද්ධදේශනාාව ඇසරු කරල කල්්‍යානමිත්‍ර ඇසරු කරලා කෙනෙක් දැනගන්නවා ේතමයි නානමරප. නාමරූප හටගන්න මෙහෙම, නමරූප නැතිවන්න මෙහම නාමරූප නැතිකරන ප්‍රතිපදාව මේක කියලා, ඒතමයි හෝගේ සම්මාරෙක්්හේ තේමයි. ඉ අපි ඔබට ආරාධනා කරන්න තින් මේ වැඩස්්ටහන් සමගෙන් න එකතුවෙලා අපි හැමෝම උත්සාහ කරන්නටෝන මේ හාන දහම අපි ජීවිතයට සමයප කරගන්නත මේේ තිබල් විග්‍රහයනෙක් පින්නත්ස්වාමින්න්හසේ කියන කාරණාවන් සටහන් කරලා තියාගෙන අපි නැවත නැවතත් මේ කාරණාවව මෙහ කරමින් තමයි මේක ලෙහෙසි පහසු දෙයක් නමේ ඉන් අපි උත්සාගවතිින් බැරිවෙනෙන් හැ එඉනිස්සා අප ඒ ගමනයන්න සමාධිත්‍ය උපදවාගන්න තමයි කඩයතු කරන්න ඕෝන අපි හැමෝම. ලි පින්නත් වාමින් වහන් සපි තවදුරුටත් මේ නාමරූප පිළිබඳව. නගන්නැමති වන්සක තෞවදුරටත් නිරවරු කරගන්න පහැදිලි කරගන්න. නවරූප කියරකිවාම ලක්ෂන් එතන කාරණ දෙකක් තියන්නේ. ඒ නාමරූප කියන එක බුදුරජන් වස බොහෝම ලස්සන්ට විස්තර කලා මෙනු මෙහෙම. පලන්න සාරපතු මහරතන්හස විස්තරයට තොරලා දෙනවා. කොහොම ද නාමරූපගෙන තේරුම්ගන්න ඕන වේදනා සං්ඥා චේතනා පස්ස මනසිකාර. මේන්නේ පහ එදං උච්චතාාව උසූ නාම මේ පහට තම ආයපතුරි නාමයේ කියලා කියන්නේ. වේදනාව සඥ්ඥාව එමනැත්තන් හඳු ගැනීම චේතනාව ඉස්පර්ෂය මනසිකාරය කියන මේ පහට කියන පොදු වචනයක් නාම එමනතම් මේ පහට කියන්න පුළුවල් ලක්ෂා නාම දරම නාම ධර්ම පහයි. කියන්න මොකක්ද චත්තාාරච්ච මහා බොහුතානී චතුන් අංච මහා බොහුතානං උපාදාය රූපා. පටව්‍යාපෝතේජ වායෝ කියන සත්‍රම හා දහතුත් ඒ සතුමහා දාතුන්ගේ හටගන්න දේ තරූප දැ මේකදී ලක්ෂාන් රූප කියන කරණාවන් අපි දහම් කතිකාවතේ මීට පෙර වැඩසටහන් වලදී මහිතන සම්පූර්ණ පැෑක වැඩසටහන එක දීම තෝරගත්තනන්නේ. තට රූප කියන එකක් ලක්ෂාන් පටවිදධාතුව ආපෝධහතුව තේජෝධහතුව වායෝධහතුව ඔස්සේ පෙන්න්නන්න පුළුවන් එක ප්‍රකට දෙයක්ය පෙන්න්න පුළුවන් එන් සතම ඒකට කියන්නේ රූප කියලා ඇැබැයි නාම ධර්මය කියන එක මේ ස්වරූපය කියලා පෙන්න්න බෑ තෙන්නනි එක නාම ධර්මය කියලා කියන එක රූපි නෙව එක රූපී එක පෙන්න්න විදිහ නෑ හැබැයිඒ පෙන්න්න විදිහක් නැති මේ ධර්මතා අපගේ මහාකාරණිකු බදුරජන්ව ජවබතු කළනේ මේ එකක් එකක් ලක්ෂන් ගුඩාට ලඟින් යන ඒවා වේදනා කියලා කියන්නේ විඳිනස්වභාවය සංඥා කියල කියන්නේ අඳුනාගන්න ස්වභාවේ චේතනා කියලා කියන්නේ ඇ මනසින් චේතනා පහල කරන ස්වභාවේ පස්ස කියලා කියන්නේ අපි තෝර ගත්ත මේ කාරණය ස් පර්ශය. මනසිකාර කියලා කියන්නේ සිතේ තියෙන ක්‍රියාකාරී බව ක්‍රියාත්ම ක ලාතින බව. එතකොට මේ කාරණ පහම සම්ම සම ලඟින් යන විදිහේවා ඒ අවස්ථාවක නාගසින මහරහතන් වහන්සේ අපගේ මිනිදුරජරුත් එකක මනිින්ද ප්‍රශ්නමයකති කතා කරනකොට නාගසීන මහරහතන් වහන්සේට මිනිදුරජරුව කියවා ස්වාමීනී තතාගත බුදුරජාණන් වහන්සේ දෂ්කර දෙයක් කරන ලද්දේ නේදගෙෙනවා. මේ නාගසින මහරහතන් වහසේ වදාන මහරාජය අපගේ භාගතුන් වහන්සේ දෂ්කර දෙයක් කරන ලද්දේය. අයිම රජුරහන ස්වාමීණී භාගතුන් වහසේ විසින් කරන ලදේ දෂ්කරදය මොකක්ද. මහරාජය යම් මේ එකම ස්වභාාවී යුතු වේදනල සංඥා චේතනා විඤ්ඥාන ආදී යම් සියුම් දරමි වැදද. මේ සියුම් ධර්ම වෙංවෙන්කොට බෙදා පෙන්වාදීම බුදුරජාන් වහන්සේ විසින් කරන අද දුෂ්කර ද යකිවා. එතකට මේ කෝම එකම ස්ොරූපයකින් තියන්නේ සිත ඇයි යමකට කියනවාද විඤ්ඥානය කියනවාද, මනස කියනවාද චේතනාව කියනවාද සඥ්ඥාව කියනවාද මේ උක්කොම ලක්ෂාන් ඒක්කම සොරූපයකින් තියන්නේ. දුරජන්හසම ක්කම වං කළඩ දේශනා කළ. මේ එකතතුමයි කියන කරපු දුෂ්කරද. එතකොට මිනිදුරජුරු කියීනවා මිනි දුරජුරු හරීට නාගසින මහරතන් වහසම උපමහතිවා. නාගසි මහරතන් වහන්සට කියනවා ස්වාමීණී උපමාවක් වදාළ මෙනවා. මේක තේරුම් ගැන්න. කියනු මහරජ්‍ය මෙහම තේරුම් ගැන කියෙනවා. ගංගා, යමුණා සරබූ අචරවති මහි කියන මේ පංච ගංගාවල වතුර. මහාසාගරයට ගලනු දැවුවේ ගඟා හැමිකම්ම මහහාසාගරයටට නටෙන් හැවස. මනුස්සය මහසාගරින් ඔන්න වතුර පිට්ටුවක් ගත්ත මේ පණිටු ඇරගෙන මේ මනුස්සය මේ මහසාගරී ලොනුරස ඇති වතුර සාගර ජලය වෙන්කරාගීනුවලක්ෂාන් මේ තමයි ගංගා නදී වතුරු ටික මේ යමුනාවේ වතුර මේ සරපු ගංගේ වතුර කියල මෙයමේ ඇර මුහුදු වතුර අ පංච මහා ගංගාවන්ගේ වතුරින්වෙෙන් කරලා ගත්තක. මේ කරන්න කුලගැ ලක්ෂණය එතකොට මේක කරන්න මේක යමෙ කරනවාන එක ගුඩා දෂ්කරදයක් කැර දක්වාගේකා එතකොට නාගසින මහරතන් වස වදාාරණ කාරමී බලන් නාගසින මහරතන්න සිකනවා මහරාජය යමෙකී මුහදී වතුර ම විංකරනවා කියන එක ලේසි දෙයක්. ඊට වඩා බොහෝ සිංහමාරුයි කියෙනවා. මේ විදිහට වේදනා සඥ්ඥා චේතනා ආදිි වශයන් තියන සියුම් නාමධර්ම විංෙන් වසී බෙදල පෙන්නන එක. එනි සාපි මතකටය ගන්න ඕන නාමරූපකිව මුනෝක නාම ධර්ම කියන්නේ වේදනා සඥා චේතනා පස්ස මනසිකාර. මේක තේරුම් ගන්න පින්ගතුනේ ඒ මේ පිඩිවලට ඉෙදිලදයෙන්නේ. යම් වේදනාවක් ඇදද යම් හඳනාගැනීමක් ඇද යම් චේතනාවක් ඇැද. මේ තුනම හටග්ඩ මුල්ලුුණේ ස්පර්ශය. එනි සතමයි වේදනා සංඥා චේතනාවලට පස්ස ඉස්පර්ශි කල යොදර තියන්න හ. හැවයි ඉස්පර්ෂය හටගන්නේ ලක්ෂාන් මනසිකාරයේ නැත්ත. මනසිකාර කියල කියන්නේ හිතී තියෙන ක්‍රියාකාරී බව ඒ ක්‍රාකාරී බව නැත්තන් ක්ෂන් ඤ්ානයට හටගඩු විදිියයක්න දැන් වගේද සාරපත මහරතන්න අස්තරනවා ආයිශමතතිී ඔන්න නොබිදිච්චි ඇසක්තියනවා නොිවිදිච් ඇසක් කියල කියෙන රප දකින්න පුළුවන් සවභාවෙන් යුතු ඇහැක්තිනවා මේ ඇහැ ඉස්සරහට රූපයකුත්තිනවා. හැබැ ඇහැ ඉසරහට රූපාවට මේ විඤ්ඥාණී පහළ වෙන්නේ එතු රූපය දකිීද කියලානු කිනෝ දකි විදියක්නේ. ඔන්න නොබිදිච්චය ඇහැත්වනවා ඇහැයි දිරයට රූපිත් පැමිණෙනෝ නමුත් මේ මනසිකාරේ ක්‍රියාත්මක වෙන්න කියෙන් ඒ මනසිකාරී ක්‍රියාමක නොවෙනනතා ෙතන වි්ාණ හටක දි කියලාන්නවා විංජානය හටගන්නේ කියනවා විඥන් හටගන්න ඇත රූප දකින්ට විදිහක් නෑ එතකොට මනසිකාරී කිය කියන්නේ ලක්ෂන් අර මනසේ තියෙන ක්‍රියාකාරී බවදැන් අපේතුම ඔන්න කෙනෙක් න්නවා මේ බර කල්පනාවක් ඒයි ඉදිරියන් සහට වාහන යන මිනිස්සු යනවා එ ඔක්කොම සිද්ධ වෙන එතකට ඇැත් ඇරගෙනන්නේ එයා රූපත් ඉස්සර වැඩ කරනවා හැබැයියාට මමුකුත් පෙන්නේ. ඇයිඒ ඉන්නේ වෙනම කල්පනාවක එයාගේ මනසිකාරයේ ක්‍රියාත්මක වෙලානෑ ඇහින් රූප දැකීම පිණිස එතුරු විං්ඥාන වැඩ කරන්නේ ඊළඟ අපි හිතමු කෙනක් කට ඇරගෙන නිදාගෙනන්න. කටරග නිදාාගෙනකට යාගේ කට අපිහිතුම කෙනෙක් තිත්තරහ කරී මොහරි රසක්තියන ද කට ැලුව කියලා. අප ලොන්ටිකක් දෙැම කියලා. එතකොට ලුණු අතුර කරගල මෙයාගේ කට හලනවා ින් හුන්ඳර නිදාාගනීතිමයට ලුන්ට හදැනන්නේ ඇයි ලොන්ට හදැන එත මෙයාගේ මන සිකාහරය ක්‍රියාම කෙන එතැන ලොුණු රසස් තියෙනවා දිවත්තියනවා හැබැයි විං්‍යාන වැර වි ්‍යානි පහල වි ්‍යා පහල ඇති ෙන් හේතුමක් මනසිකාරේ නැති නිසා හැබැයි ඔන්න යා අ ලොනුපොල් කට් හැලුවට පස්සේ අපිද මේ ඇහැරුුණ කියෙන ඇහැරිචි ගම මේයට දැනෙන ගන්න ඇසේ දැනෙන ගන්න අඒකට හේතුව තමයි මනසිකාරය ක්‍රියාත්මකනීම එතකොට තේරුම්ගන්න ඕන මේ නාමරූප කියන කාරණයේ දී මේ දේවල් තමයි පිමතුනේ නාම ධරම මේ නාම ධරම කියනව හැබැයි එකක්වත් සාරයක් තියනේව නෙවෙ අපට මේ අපේ ජීවිතයේ ආරක්ෂාව පිණිස මේ රැකවරය පිණිස තුනි කන්නෙව මේ ඔක්කොමත් දුකට තමයි යයිති මේව නුවනින් කෙනෙක් කල්පනා කරන කොට මේ හැම දෙයක්ම හිස් කියල තමයිෙ නොතේරෙන්නේ. හිස් අසාර වූ දේවල් ඒ හිස් අසාර වූ දේකින් තමයි ඉලක්ෂන් මේ ආයතන හටගැන්නේ මේ ඇහැ හටගන තියෙන්නේ සාරවදදය හින්නේෙම අසාර වූ දේවල්ලොලින් නාමුරූපෝලින්න්නේ ආයතන හයි හටගන්න. එදකට ආයතන හටගත්ති සාරවද්දී කින්නමි. අසාර වූ වේදනාම් විදීම කියල කියන එක දකින්න කිවි අපි කලින් කතා කළ වහා සිදී විදී යන දියම බලුව වගේ. ඇ කිසි සාරනේ හටගන්න විදීමක් අපට ඕන විදිට කබදාව පවත්තු ගන්න බෑ. අපිතුම අපි සැප විදීමට ආසයි බැෑ පවත්තු ගන්න ඇැද නත්තිවල යනවාමයි ඒක වෙනස්වෙලා යනමයි සිසාරයක්නේ සං්ඥාවගෙන දකින්න කිව්වෙ මේ මිරිගුව දකිනවගෙන මිරුගුව කියලක තියෙනවා වගේ පේන බොරු දෙයක් මිරගුව කියනිකදන් පායන වෙලාවට මේ පොලොවෙ පේනවා වතුරෝගේ වතුරක් නෑ නමුත් පේනෝ තියනවා දැම කාතරවල හහිම ලක්ෂන් කාන්තරල හරියර මිරු නි හරියට සත්තු ැරනුවගේ නව මරගු පස්සසි හිල්ල. ඇයි සත්තු යනවා යාලට හිතනවා ඇත පේනවන මෙහෙම නලියනෝ පේනවා. මෙගල යනො අතුර ඇති කියෙල්ලාල ිපි පාසසි. එතකොට පායන කාලවලට වනන්තරවල ඉන්න සත්තු හර්ියයට අනතුරට පත්තිනවා. එගුල්ලමී වතුරපුද හොයාගෙන අර පේන සීම යන. ගෙල් ගහිල්ල ඇති යන්න පුළුවන් දුරත් තිීනවානනි. ඒ අන්න පුළුවන් දුරගිහිල්ලත් උන්ට ඇත පේනවා තවත් වතුරතිීනවාගේ අැ හරිර සත්තුව අනතුරට පත්ති නොඒ සත්තුව අනතුරට පත්ව වා වගේම තමයි මේ මනස්්‍යෝ අපි සංසාර්ගත සත්වයා මේ රූප අඳන ගන්න විදිහන් මේ සද්දා අඳුනගන්න විදිහින් මිරිගූකට මුලාවෙන වගේ මුලාවෙනවා නුවනින් කෙනෙක් විමසනකොට ඒ නුවනිින් විමසන ශ්‍රාවකයටට තේරෙන්ට ගන්නවගේ නොමක මිරිගොක් වගේ ඒ මේක කිසිීවා අපි හිතන්න දෙයක් අපි පතන දෙයක් මෙගිනෑ. දැ රූපය ගැන අපි ලක්ෂාන් මිරුගුවක් ගෙන විද හඳළු ගන්නේ. අපි හඳරු ගන මරගක්වා ගෙන. දෙ තේෙනවානේ ඔන්න කේමා බිසව. කේමා බිසව බුද්ධ කාලේ. කේමා බිසව හරීයට මේ රූපය ගැන ඇගේ උපතින් ලැබිච්චි රූපය ගැෙන ඇ මත්තෙලා හිටියෙනවා හර ස්සන ගෙන ඇත්තරම. න රප ඇතිබුණ එතකොට මේ ලස්සන රූපය ලස්ස රූපය ලැබච්චි ස්ත්‍රී නිතරණ යක සරසය කන කේමාව මේ ලස්සන රූපය සරස සරස හිටිය කේමකන අග බිස එතකොට කේමා බිසවුන් වහන්සේට කවුරුහරි සත්පුර සැසුරන්නේ මේ ලනි කවර හරි අසපුරසික ැවිල කනේ තිල තිබුණ කේවා බිසකට බුදුරජාණන් වහන්සේ ගැන ආපෝූ බුදුරජාන් වහන්ේ මේ ශරීරයට හරියට ගරහනවා උන්න්නහසේ ලස්සනට හරයට ගරහනවා උන්නහසගේ බණ එහි මයි කියලා ඔහොම තමයි කේමට අහණ්ඩල පිලතිවුණේ කේම ිස ආස රූපයටන රූපේට ගරහනවාගෙන දැනගත්ත විතරයි ඇයට බුදුරජන් වහසගෙන මේ කල කිරීමක් ඇතිවුණ ඇ දැන් බුදු නහන්ට යන්න ඇති පස්සේ රජුරුන්ට හරි දුකයි රජජුරෝ මේ කොහෝ ම හරි කල්පනා කළා කේමා බිසවට මේ ධරම් කතා වහන් අවස්ථාව සලසන්න ඕන කියලා. උපායකින් බුදුරජාණන් වහන්සේ ළඟට කේමා බිසව යවන්ඩ සැලස්වා. එතමයි මේ බුදුරජාන්හසේ වැඩඉන්න වෙහෙර ගුණ වර්ණනා කළ. ඒ වෙහෙරෙ තියෙන ලස්සන රජවරු හදවලදීපු වෙෙර ්‍යාරෙන් ලක්ෂා නති මානරම් පැම්පකුණු මේ තියෙන. කේමට ල ලස්ස ඉල කිවට පසේ සි නර බ්ඩා අසහිතුන. ඒමාව තමන්ගේ රාජකී පිරිසත් එෙක් ඔන්න සිරි නර්බන්ඩ යනවා සිරිි නරබල හින් සීරුව එන්න ලැහැත්වුණවා. එඩ ලැහැත්වෙනකොට රජජුරුව පණිවිඩයක් ඇව්වා දේවයට අගවිසවට කියාපන් ඔය මේ භාගිතුන් වහන්සේ වැඩඉන්න වෙහෙරට යමින් ගොඩ වැදුනනම් රාජනත්තියනවා එතිනි එලිය බහින්ඩ බෑ බදුරජන් වහසේ හම්ඹිින් නැතුඒ නිසා නිවාරෙන් බුදුරජන්හසලට යන්න ඕනි ක ඒ කියීමමක්කම ඇත්තින් දැන් අර රාජිපුරුෂු එල්ලගෙනනගේ මේ භාගිතනාසලකරක්කි. එක නනකුට බුදුරජාන් වහන්සේ කේම බිසෝගි පුුණ්නිවාස නව දැක්ක. ඇවහෝම භාගිතුන්හස ගැනු මහ ගැටනු නොමනාප හිතකින් හිටියට ලක්ෂා මහා පිනක් සසර අරංාපුගෙන. වහා ධර්මාව බුදු කලා ධර්ම ඔව්ෝද කර හව ාගිත හස්තාවම පිහිට වුණ. බුදුරජන්හන්සි කේමාර මෙහිමමාරෙහි අරගෙනකොට බුදුරජන්හස කේමාට අනුග්‍රහපිණස ඇරදියක් කළ. එරදී තමයි බුදුරජාන් වහන්සගේපසැ කමාවට විතරක් පීනවා. බුදුරජාන් වහන්සගේ දෙපස දෙවදූලා දෙන්නෙක් භාග්‍යතුන් වහන්සේට පවන් සලනෝ. දැන් මේ මනුස්සදුවක් වන කීමා අර දෙව්දූලාව දැක්කාම වසග වෙලා ගිය. කමට මේක මේ අදාගන්න බැරෝගිය මහ මනස්කාන්ත කඩ හැලන මේ මනුසුලෝක දකිින්ට නැතිවවිදී ලසන රූපය. හැබ කේමට තමන්ගගේ නනාඩම්රයයක්ක් තිබනේ ම තමයි ලස්සම කෙනනාා කියලා. ඒක කේීමට නැතවගිය අයි උමයාල මට වඩා ලස්සනයින. කෙල කීමට හිත. නොදැනීම බුදුරජන් වහන්සේළඟගේඇවිල්ල වාඩිම දැවාඩියවෙල භාගිතරනා සිටි හැනවේ ලගඉදී හර. සල වන්නදය ඒ බලාගෙන ඉදී බදුරජන් වන්සේ එරදියක් කළා ඒ එරදිහ තමයි බරසාමාන්‍යින් ලක්ෂයන් අපිට අවුරුදු අසුවකින් මිතර අපට වෙනදී. අර රෝපවනට විනාඩි දෙකකින් තුොළින් වන්න සැලස්වා. බලාග නිදමේ රූපලතියන පාට නැතුවගිය අර හමේ අර ඇදිලා ගානට ලස්සට දිලිසිසෙන විදිහර තියනෙ වනැතුව ගිය ඇහැරුුණා අන්තිමී කායශක්තිය දුබලවෙලා කුදු ගැවුුණ බලන් ලක්ෂන් මේ ජරාවට පත්වනවා කියන එක අපි දෙරනවා කියන එක අපි ද ලක්ෂන් ඇවිදල කරලා හොඳ හිටක නවන අන්තිම මේ ජීරණ විච්චි ශරීදී අපිට අපේ ශරීරයේ කෙලිින්තියාගෙනට බැරි තරටම දුරු ලයිනදී අවසාන කුදු ගැහිනවා එදකට අර කාන්තාව කුදු ගැහිල්ලා මෙම ඇදකෙන මැටවා එත්තකොටම කේ මට සිහි උපන්න මටත් මේ ටික තමයි වෙන්නේ මේ ලසනයි ලස්සනයේ කියලා ම මේට මසපත්වෙල හිටියන්න මේටික තමයි මටත්තු න්නු තියන්නේ කියලා මේ මිරංගුේ තියන යහාස්වභාවය මේකේ රැවටුනේ බොරුවකටය කියන එක ඇයට තේරුුණ තේරිච්චි ගමන් බාගෙද වහන්සේ කේම බිසවට දහම් කතාව වදාන ඇය බුද්ධ ශාසනි පැවිදිී ල පින්වතුනි අරහත් උත්ත මාාවිය බවට පත්ව වන එනිසා සංඥාව ගැෙන හදනගන්න දේවල් ගැන උනාන්. ශ්‍රාවක නුවින් කල්පනා කරනකු ඩොහුට තේරෙනවා ඒක නිසරුයි. ඒනගික තමයි ඊතුකට වේදනා සඥා චේතනා චේතනා පහලකිරීම සංචේතනාව ගත්තත් මේ ජේතනා පහල කර කර චේතනා පාලකර කර නොයිකුත් ප්‍රාර්ථනා පැතුම් උඩ යන ගමන බුදුරජාන් වහන්ස වදාලි නිස්සාරකක්. නුවනිින් කල්පනා කරන කෙනෙකට තේරෙනවායක. කෙහෙල් කඳක් පතුරු ගහ ගයනවා වගේ කේල් ගත් පතුර ගහනවා කියන්නේ කෙහෙල් කඳක අරටුහේනෝවගේ නිසරු දෙයක් මේ කරන්නේ අපි චේතනා පහල කර කර චේතනා පහල කර කර මේ යන වැඩ පිරි වෙල. අපි රූප පතනවා අපි හඬවල් පතනවා අපි ගඳ සුවද පතනවා අපි වෙනම ලෝකයක් පතනෝ. මේ ප්‍රාර්ථනා කර කර යන ගමන නිසරු එකක් කෙහෙල් ගහක් පතුරු ගහනෝ වගේ මේකේ කෙලවරක් බලාපොරොත්ති ව අරටතුුවක් පිහතුනේ මේ චේතනා පාල කරයන්න වැඩ පිළිබලි නෑ ආන ඒක බුදුරජාන් වසක ශ්‍රාවකයන් වූනින් දැකිනිකක් එක සාමන ලෝකයටර ෝක විදි රහු න්නේ ලක්ෂණ කරයා හිතන්නේ දැන් අපිතු චේතනා පාලකර කර යමක් කරන්නනකොට ඒ එක සාර්ථකුණත් එයා ඉදිරි ඉදිරි දැක්මක් හදාගන්න න මට ආවල් තැනට ගුත්තිඒ මහිතනයි. හමද අපි අපි ජීවිතය සසාමානීය එන්නේ ඔන්න පුං කාලන්දල අපි ඉගන ගන්නකොට අප හිතනවා විභා පාස්කරගත්ත අපට හොද . අපි විවාාග පස්කරගන්නකට අපියේ හිතන පතන පහසු අපට නෑන. අපිට පසේතන හොඳ රස්සාාව කරද්දිීමට පහසුවවත්තිේ. අනිේ ඒත්නඒ රස්සාාව කරන කකාල වෙනකට න්න ඉතිංව විවාා දීදනකට අප පහිතන විවාා ජීවිතයන් හොඳදර තිය කියෙන. ඒක අපි හිතනතු වන්නේ. අන්ම දරුණුපුර ලබුණම දරු හම් ුනානම අපිට හොදර තිී කියලා හිදනවා ඒත් න ඇහිතින් අවසා ඉතින් ලඩ ඇන්දර වෙටලා මැරල යනකම්ම අපි යමක් මේ පතමින් ගිහිල්ලා ඒ අපට ලැබුන්නේ ඔොන්න අන්තිමේ බැරි ගහෙන කාලි නව බැරිගැහෙන කාල එනකුට බලන්න ලක්ෂා දැන් මට මතක එකසරෑ අපි අසපුක පෝයේ දවසටලින් දවශ ලක්ෂා ප අසුපයේ කොඩහිීම දාලා සරසනුවනි මම ළමයි පිරිසක්ක එක් මේ අසුපෝ සරසනවා කොඩිඩානටයුතු බලනවාවදැන්නේ කොල්ඩොට මේ හවල් තැන කරන්න මේක එතකොට මට දැ ඇතින් පින අසුපි දුර පාර අසපෝට එන පාර දුරට පේනු ඒකාලේ ඔය දෙැ මීට ටික කාලෙකට කලින්න්නේ පෝට කලින් දවසීම අම්මල් ඇවිල් නැවතිලා ඉන්නවා පෝේදවසි සීද භවන වැඩසටට අ වෙනු හවස්සර වී අපි කොඩිදාන වෙලාේ අම කනෙ කොන්න බස්සයකින් හ බැස්ස. බැහැල ලක්ෂාන් මීටර් ගාන කෙන්්ඩ තිය වාසපුොට. මේ අම්මා අ අඩි හතරක් එන්නේ අඩි හතරක් පහක් ඇවිල්ල පුංචිරණකංවේ ධානය රගන්්ඩු පින්ගානයි ඔවටිකනේ ඔය බෑගික තින් මේ බෑගික මෙම අතිංගල්ලගෙන අඩි පහක්කයක් කෙනවා ආය බිමතියනවා බිමතියල ඔන්න හැති අැරිනෝ. ආය මේක හිමිට එල්ලගෙන ආය නවා අඩි පහක් විතර ඇවිල්ලා ආය තියනු කියයලා ආය හැති අරිනෝ. ඔහු මංහිතනන්නේ අර චුට්ටේ න්න සේහෙන වෙලාවක් ගායට හැවයි ලක්ෂන් ඇදේ දහරි එනවා ඇයි මේ එන්නේ වටිනාකමක් කියන දැන් වටිනකම හොයනෝ ලක්ෂා තරුණ කාලේ හොදට අතපාය හිය තියෙන කාලෙ හිතුව මංමි කර කියෙන දැකරක්සාාවලින් හොයන සල්ලිවෙින් මට පිහිටත් දීශල. දැ නාකි වෙනකොට තේරුුණා එහෙමිකක් නෑ. මට මේ ජීවිත මං හොයපි හම්බුන්නේ. මං එහෙනං ඊළඟ ජීවිතේ මං සාර්රවත් කරගන්න ඕනේ ඒක හරි මං එකක් හොයාගන්න ඕන කියර තමයි දැම්ම ඒකත් ධර්මයකාරන්න හම්බි හින්ද අප අම්මල සතරට වාසනහරි තියෙනවා දැල් ලංකාවේ ආච්‍ය මනසීයල වෙනකොට පන්සලකට යන්න බෝධියක්ක් මෙැත පුදා ගැන්න මිවුවට හිදනම බටහිරක බලන්න ලක්ෂ මොකුද නයනඒනිසා චේතනාව ගෙන බැලුවත් තේරෙනූ මේක නිසරුයි ඒනකට අපිස්පර්සයගෙන බොහෝ කාරණය ගැෙන ගත්තා ස්පර්ශීතියෙන්න්නේත් නිසාර ස්වභාාවයක් මනසිකාරය තියෙන්න්නේත් නිසාර ස්වභාවයක් මේ තමයි නාම ධර්මටික මේ නාම ධර්ම පහත් සතර මහා දහතුත් සතර මහා දහතුන්ගින් හටගත්ත දීත් එකරූප මේ නාමදරම පහත් රූපත් එක ට එකතු කර ලපි කියවා නාමරූප කියලා තොයි විදිරතමයි නාම රූප කියන එක ගැන වටහගතයොත්තේ ඔහොම නාමරූපගෙන දැන්වනම් ඒස් රාවකයාට ඒහම සම්වාධිට්්‍යිය න ිද හමස හල ස්ථාන හම කාරණාවක් බහොම නිෙරවල් පැහදිලි කරගන්න නිසා පිනත් හන්තු ද මේ නාමරූප පිබඳ හන් සැිට කිය දුන්න ඉදුු සහන්ස මේ නාමරපල හටගෙනනීම රුද්දවීම යදධවනට ප්‍රතිපදාව මේ කාරර්ණාවනගත්වන්න සපිට හොඳ පැහැදිල කිරීමක් ඔබහන්සගෙන් බලාපොරෘත්්‍ය සනස. ව ලක්ෂයන් අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මාධී ටිසූත්‍රයේ නාමරූප ගැන පැහදිි කරන්න කොටසේ එහමසන්නස. සම්මාධිට්ටිය තියෙන කෙනාට තියෙනවකිවර නාමරූප මෙයැයි කියලා දැක්මක් ඒවගේ මොහුට දැක්මක් තියෙනවා හොඳ අවබෝධයක් නාමරූප හටගන්න මේ නිසා. නාමරූප නැතිවන්න මේේ නිසා නමරූප නැති කරන්න තියන ප්‍රතිපදා හොමියයි කියලා කොහොමද ඒ ශරාවකය දන්නේ විඤ්ඥාන සමුදයා නාමරූප සමදයු. විඤ්ඥානය කියන කාරණය හටගැනීමෙන් තමයි නාමරූප හටගන්නේ. එත ්්‍යානයේ තමයි නමරූප හටගන්ට පසුබිම. මේ විඤ්ඥානයේ කියන කාරණය ලක්ෂාන් විඤ්ඥානය ගැන කතා නොකර නාමරූප ගැන කතා කරන්න බෑ. එකන දේශන නාමරූප විඤ්ඥාන අතර අන්‍යෝේ සම්බන්ධය හරි ලස්සන්ට තෝරනවා මේක තියෙන්නේ අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ සහ මහ කොට්ටිත මහරහතන් වහසේ අතරම මේ විග්‍රහ සිද්දුව. පටිත් සම්පාද එය තමයි පැහැදිරි කර ගත්තතකොට කොට්ටිතු මහරහතන් වහන්ේ ප්‍රශ්න හනවා සාරිපතු මහරතන්න පිරිිතුර දෙනු එකො ඒ ලක්ෂන්ෙන් තෝරගන තෝරගෙන යනකොට ඔන්න ආනවාස්වාමී ස්වාමිණී ජරාමරණ වලට හේතුව මොකක්ද ජනම්වන්න හටගත්ති ඉපදීම නිසා කියනවා. ඉපදීම හටගත්ති භවය නිසා භවය හටගත්ති උපාදාන නිසා උපාදාන හටගත්ති තන්හාාව නිසා තන්නාව හට ගත්ති විදම් නිසා විඳීම් හටගත් පර්ශය නිසා ඉස්පර්ෂය හටගත්ති නාමරූප නිසා දැමි පටි සම්පාද ක්‍රියාවල ඔහොම විස්තර කරන කිය ඊට පසේ අනවා සාරපතු මහරතනන්සක කොට්ි මරහතන් වහන්සේ වාමීනි නාමරූප හටගත්ත මොකක් නිසාද. සර්පතු හරතන් නසේ දලා යිශමත් කොට්ටිතේනි නාමරූප හටගත්ත විඤ්ඥාණය නිසා ඉති රහතන් වහස නුව සාමි විඥාන හට ගත්ති මක් නිසාද විඤ්ඥානය හටගත්ති නාමරූප නිසා කියල වදාල. එතකොට එතනතිනව නාමරූප නිසා විඤ්ඥානය හට ගන්නවා විඤ්ඥානය නිසා නාම රූප හටගන්නවා එතකොට කොට්ටිතු මහරහතන් වහන්සේ සාරපත්තු මහරහතන් වහන්සේට වදාාරනවා ආයිශමත් සාරපත්්‍යයන් වහන්සේ මේ කාරණ පැහැදිරි කරලා දෙන්න කියෙන. මේක ති ඉන්නේ නල කලාප ගෙන සූත්‍රී. කලාප කියලගැන්නේ ලක්ෂන් බටමිටිවල් එතකොට සාරපත මහරතන්ේ විග්‍රහයි වදාලා කොට්ටිතයන් වහන්ස මේ මෙහෙම තේරුම් ගැන කියනවා ඔන්න බටමිටි දෙකක් බටමිටි දෙකක් එකට බැඳපු ලොකු බටමටි දෙකක් තියනවා බටමිටි කියන එක අපි හිත ලගයන් ඔන්න ලොකු න බටිකක් එකතු කරලා උන්න බට විස්සක තියෙක දරමිටියක් වගේ බැන්ඳ මේ වගේ මිටි දෙක් තිේෙන මේ බටමිටි දෙක එකින් එකට හේත්තු කරලා හිටවල දෙනවා. එක වේ මේ හරියට නිකං ඒ අකුර හැඩේට වගේ මෙහෙම දෙක එකට හේතු කරලා තියෙනවා එදකොට එක ටමටියක් නිසා අනික් බට මිටි වැටන්නේ ඒ බට මිටියක් නිසා අනික් බටමිටිය වැටෙන්නේ මෙ කොහව තාපකට හෙත්තු කරලා නෑ බටමිටි දෙක තමයි දැ එකට හේතු කරල තියෙන. එදකොට රිබුත්තු රහතන්වසේ හනවා ආශ්මත් කොට්ටිතේන යම්වෙලාවක් එක බටමිටියයක්ක් ඇද්දොත් මොකද වෙන්නේ. එක බටමිටියයක් හරි ඒවත් කොරොත් ලක්ෂන්න අ බටමිටියත් පවතින්න බේ එක ටනවා. එතකොට බටමිටි දෙකහෙම එකට හේත්තුවය ලදවෙන්නේ. ඒ බටමිටි දෙකේම උපකාරයි. ආන නොය වගේ තමයි කියනවා නාමරූපේ නිසා විඤ්ඥාණය පවදිනවා. විඤ්ඥානය නිසා නාමරූප පවදිනවා ඒ ඒ පරිියා අපි හොඳර මතතිය ගන්න ඕක මේක මූනිකු දේශනාව තුළ පෙන්නන ක්‍රමේ ඇති ඒ අනුව තමයි සාරිපුත්ත මහරහතන්වාසේ වදාල්ල විඤ්ඥාන සමුදයා නාම රූප සමුදයෝ මේ විඤ්ඥාණය හටගෙනීමින් තමයි නාම රූප හටගන්න යම් කලෙක අම්මාගේ කුසේ විඤ්ඥානයේ බැසගන්නවොද ඒ විඤ්ඥානයේ බැසගත්තට පස්සේ තමයි ලක්ෂන් නාමරූප වර්ධනය සිද්ධ වෙන්නේ ඒක තම අපි උපත අම්මගේ කුසක දරගුක් හැදී විදිහයට අපිස්තුමුඇතැ වෙලවට මෙිහි වෙනවා නාමුරූප වර්ධනහි වෙවී තියෙනවා අම්මගේ කුස ඇතුළි ඒ හැදමින් තියදී ඔන්න වාසයක් දෙකක් තුනක් මාස හතක් කියන අර විං්ඥානය බැහැර වෙලා නවා විං්ඥානේ බෙහැරුණනට පසේ අය නාමරප වැඩීද අයි නමරූපයන් වර්ධනයන්නේ ඔුන් එතකු අපි කීනවා අපි ව්‍යවාරය තුළිකවා ඔන්න බබ බඩේදීම මැරිලා. ඒනේ නාමරූප වර්ධනට උදව් කරන විඤඥානයේ බැහරවෙලක් ගිය. මෙ බුදුරජාන් වහස දේශනා කළි මේ නාමර ූප සහ විඤ්ඥානයේ අතර මේ අන්‍යු්‍ය උපකාරය ඒක තමයි ඉලක්ෂ සම්පුණු විජීවිත පැවැත්න භාගිතන් වහසේ දේශනා කරනවා අචි රංවත යංකායු මේ ශරීරයේ ගොඩාහක් කල්තියන්නේ මේ ශරීරයේය නිතාම කෙටි කාලෙයයි පටවින් අධදිශෙස්සති වැඩි කාලයක් මේ ශරීරයේ තියෙන්නේ නේ මේක පොළොවේ වැතිරගන්න කාලයක් එෙනවා එක න මේක මැරිලා පොළො වෙතිරගන්න කාලයක් එෙනවා චුද්ද අපේත විඤ්ඥානෝ නිරත්තංව කලින්ගර මේ විඤ්ඥානය යම් දවසක මේ ශරීරයෙන් බැහැර වුණාද ඒ බැහැරවෙච්චි දවසි මේ ශරීරයේ සහ දරකඩක ඇති වෙනසක් නැත කන් දරකොටයක් කැලේදැම්මහම ඒ දරකොටේ ප්‍රාණයක් නැතුවූ හේතියෙනවා වගේ විඤ්ඥානයේ බැහැරවෙච්චි මේ ශරීරය නාමරූප වර්ධනයක් නැති නිසා දරකොටේ දෙරනවා වගේ එහෙම්ම දිරල යනවා එතකොට විඤ්ඥානයේ හටගැනීමෙන් තමයි ලක්ෂා නාමුරූප හටගන්නේ. එතමයි නාමුරූපය හට ගැනීම. ඒවි දිහට ස්්‍රාවක්‍ය තේරුම් ගන්නවා. එහෙමනං නිරෝදේමකදද විඤ්ඥාන නිරෝධ, නාමරූප නිරෝධ. විඤ්ඥානය නිරුද්ධවීමින් නාමරූප නිරුද වෙල හනෝ. අය මේවා අරියෝ අට්හංගිකෝ මක්්ගෝ නාමරූප නිරෝධගාමිණී පටිපතා. නාමරූප නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාවයයි යමකට කියනවද. ඒ ආරයෂ්ඨාංගික මාර්ගයයේ කෙලා සාරිපුත්තුම හරතන් සි තේරවා. ඉතින් ඔය විදිහට මේ දම අප ග ගත්තේ. සම්මාධිට්ටිය ඇතිකරගන්න උපකාරවන්න දොළස්වෙෙනි ආකාරය. ඒ දළසෙන ආකාරයමකක්ද නාමරූප මෙයයි කියලා දන්න බව. නාමරූප හටගන්නේ විඤ්ඥානයේ නිසා කියලා දන්න බව නාමරූප නිරුද්ධ වෙන්නන්නේ විඤ්ඥානයේ නිරුද්ධ විින් කියලා දන්නා බව. නාමරූප නිරුද්ධ කරන්න තියෙන වැඩ පිඩිවෙල ප්‍රතිපදාව ආර්යෂ්ඨාංගික මාර්ගියයේ කියලා දන්නා බව මේ දැක්ම මේ අවබෝධය නී වැටහීම කෙනෙකුට තියෙනව. ඒ තමයි යෝග සම්මාධෙට්ටිය ඒ මැස්වන්න සිතින් අපි මේ විදිහට මෙතුම් කරණාවන් සසාකච්ඡා කරනත නාමරූප පිළිබඳව අපි දැන්සාකච්ඡාක් කළ ඉතින් අපි නාමුරූපවල ඒ හට ගැනීම නැතිී ඇතිවන් ප්‍රතිපදාව යාදී වශයෙන්ම කරනුකාරණාවන් පිටිබඳව දන්නාබවෙන් අපට සම්මාධ්‍යපකාර පිණිත්සම මේ කරණාවන් පිනස් සමින් වහන්සේ සමක දහම්මස පහලවෙීම වැඩස්ටහන තුළ අපි සාකච්ඡා කරන්නති නබ මේ කරුණවා දහස්සයෙන් මේවිද්ධ පවාමන් හන්සපී ොහක් කතා කර තියන්නේ තරු පින්නස්සයිනසපි තවත්තුනක් හතරක් තමයි අපි කතා කරන්න තියන්නේ එතුරු පින්නස්සයිනස්සෝ දැනගන්න කැතිනම දහතුන්වෙනි කාරණාව මුකක්ද පින්නසාම සාරිපත මාරතාස ේ දෙන්නේ සාරපපුතු හරතන්නස වැදාල්ල ලක්ෂ දිහයට යංකලෙක ආරයස්්‍රාවකයා මේ ස්ථතාගත බුදුරජන් වහන්සේගේ සරණට පැමිණිලලා ධර්මය ඉගෙනගන්න ශ්‍රාවකයා විඤ්ඥානංච පජානාති විඤ්ඥානය කියන්නේ මෙය කියලා දැනගන්න වන. විඤ්ඥාන සමුදයංච. විඤ්ඥානය හටගන්න මෙහමයි. විඤ්ඥාන නිරෝධංච විඥානය නිරුද්ධ වෙන්න මෙහමයි. විඤ්ඥාන නිරෝධගාමිණ, පටිපදංච, විඥාන නිුද්ධ කරන ප්‍රතිපදාව මේකයි කියලා. මේ හතර ආකාරීෙන් විඤ්ඥානය සම්බන්ධය ඩැක්මක් ඇති කරගන්නවන එත්තා අවතාපී. ඔපමණ කිමුත් ඒ ආර්ය ස්ශ්‍රාවකයාට සම්වාධට්ටේ දයනවා. ව දතුන්ම ආකාර විදිහට මේ දේශනාව විග්‍රහවෙන්නේ ලක්ෂන් විඤ්ඥානයේ ගැනතියෙන වැටහම. විංා පිබද නොය තැව හ ද අප පේ සාකච්ා ලාාව පසගගේ ඩ ටානල පතාා කරප සයිස. හතුර සයිනස මේ විඤ්ඥානය කියන්න කාරණාව තවදුරටත් අප පැහැදිලි කරලා දෙනවන්නන්සයින සපේ පිරිස්සට අපේ මේ ්‍රාවක් ප්‍රේ් හමගේ හපතු වේ. හෝ වි්ඥාන ගැන ලක්ෂාන් අපි. ආහාර වශයනුත් මේ විඤඥානයගේ අපි කතා කළ ඊට පසේ උපාදානස් කද කතා කරකොට විඥාන පදාානස් කන්දේ විදියට කතා කළ දැ මේ කාරණයේදී අපි විඤ්ඥානයකන අර්ථය මේ දේශනාව තුළින්ම විග්‍රහ කරගන්න ඕන මේ දේශනාව අපගේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ වදාලා කොහොමද සම්මාධිට්ටිය යුතු ශ්‍රාවකය විඥානය දැනගන්න චයි මේ විඤ්ඥානකාය විඤ්ඥානය ආකාරහය වද චක්කු විඤ්ඥාන ඇසේ විඤ්ඥානය සෝතවිඤ්ඥාන කනේ විඤ්ඥානය ගහනු විඤ්ඥාන නාසී විඤ්ඥානයේ ජිවහා විඤ්ඥානක් දිවේ විඤ්ඥානයේ කාය විං්ඥාන කයවි්ානය මනෝවිඤ්ඥාන මනසී විඤ්ඥානය. එතකොට අමේ ආයතන හය මූලික කරගෙන තමයි විං්ඥානයත් හයාකාරයකට ඔහු දරාගන්නේ විඤ්ඥානය කියීන වචනි ගත්තහම ලක්සන් බුදුරජාන් වහසේ තේරුවී විජානාතීතිකෝ බික්කු තස්මා විච්ඥාන මාන විඤ්ඥාන කියලා කියන්නේ විජානාතය කියන්නේ විශේසිෙන් දැනගන්නවා. විශේසිෙන් දැනගන්නවා කියෙන එක. දැසාමාන්‍යෙන් සංඥාකමේ හඳන ගන්නවා කියෙමයි හඳුන ගන්නවා කෙනක නම මෙතන තියෙෙන විශේෂයෙන් දැනගන්නවා විශේෂෙන් දැනගන්න කෙනෙක බුදුරජාන සැරම ලස්ස තේරවා ඒක තෝරන්ට භාගතුනස්සේ පාවිච්චි කරේ මෙන්න මෙහෙම බුදුරජන්හ දේශනාගන්නවා මහනනි මේ කෙනෙක් ආහාරනුබහ කරනකොට තිත්ත රස තිත්තයි කියලා දැනගන්න. ඇඹුල්ල ඇඹුලයි කියලා දැනගන්නවා. කහට රස කහට කියලා දැනගන්න. කර රස කර රසය කියලා දැනගන්න ලොනු රස ලුණුරසය කියලා දැනගන්න දැ අපි කෑම කනකොට ලක්ෂන් මේ දිවෙන් මේ ඔක්කොම එකක් එකක් ගානය විංකලා අලගන්න ඔන්නේ එතකොට මේ දිවින් රසය කියන එක විශේෂෙන් දැන ඒක තියෙන තීත්ත ඇම්ඹුල්ල කරරස්ස මේ හැමේකම විශේෂී වෙන් කරලා අඳරු ගන්නවා. ආන විශේසින් වෙන්කරලා අඳනගන්න ස්වභාවය තමයි විඤ්ඥානය. විඤ්ඥානය කනෙකව බුදුරජාන් වහන්සේ දේශනා කළේ හරරිට ගින්න වගේ. ගින්දරක් වගේ තේරුම් ගන්නිකව විඤ්ඥානය. ගි ගින්නේ ස්වභාවය එකයි. හැබැයි මේ ගින්දර හටගණ්ඩ යමක් මුල්වෙනවාද. නමින් අපි ගින්න හඳුන්නනො තු දර ගොඩක් ගින තිබ්බම අපි කියෙනවා දර ගිනි ගන්නවා. දරගන්න කඩදාශ ගිෙන තියෙනකට අපි කෙනවා කඩ දහිගන්න ඊට පස්සේ පිදුරගින් තියනෙනකට අපි ෙන පිදුරු ින්න. ඔය වගේ ගින්න යමක් හේතු කරගන්න උපදිනවාද ඒ හේතුවෙච්චි කාරණයෙන් ගින්න හුන්න නොමුත් ගින්නේ ස්වභාවය එකයි. ඔයමගේමයි කියනවා ඇහැ මුල්වෙලායිකැන ඇහැයි රූපයි මුල් වෙලා ලක්ෂාන් විඤ්ඥානය හට ගන්නකොට අපි එතිෙන්න්න කියනවා මේ ඇසේ විඤ්ඥානය කියලා. කනයි ශබ්දය නම් මුල්ලුණේ විඤ්ානය හට ගන්න අපි කියනවානේ වි්ඥානය හමොයි විඥානය හයාකාරයකට බෙදන්නේ. විඤ්ඥානයේ තියෙන ස්වභාවය කියනවා බැසගන්නා ස්වභාවේ උපතක් පිණිස බැසගන්න මේ විඤ්ඥානය හැබැයි උපතක් පිණස මේ විඤ්ඥානයේ බැසගන්නවා ගහම ඕක වරද වගත්ත භික්ෂුව කේකාලෙත් තිටිය වනු මතකදිර සාති භික්ෂුව මේ භික්ෂූන් වහන්සේ කාරණය වරදධගෙන මේ භික්‍ෂුව කියාගෙන කියිය කාමේ බනට මේ භික්ෂූ බණක්කිව්වා මේ භික්ෂූමොකදදම කියන බන භික්ෂූ කියනවා මේ උපතින් උපතට ය විඥ්‍යානය තියෙන. ්ාන මයි මේ පතින් උපතකට උපතින් උපතකට තනිවම යන්නේ. කල මෙම කතාව කො මේක බුද්ධ දේශනාව තුළ තින කන්නන්නේ පස්සෙ මේ රහතන් වහසට කාරචල රහතන් වහසලා ගහි කියලා තිනවා. සාතිී ඔයජ දිය බනක්නම් භාගතුන් හසේ වදාල නෑ කියලා. ඇහු වෙනෑ. අවසාන බුදුරජාණන් වහන්සේ නි සාති භික්ෂෝ ැඳවල්ලා ගැරහුවම මේ කාරණයට. බුදුරජාණන් වහස වේ විඥානය ගැන දේශනා කළේ ලක්ෂාන් විඤ්ඥානයේ තනිව ගමන් කරන්නේ. අපින හොඳ මතකතියා ගන්න ඕනි රණාව සමහලාවට මේ භික්‍ෂූන් වහන්සේලා අතින්ම එහමැත්තනම් පඩිවරු අතිම ලියවිචි පොත්තුළල බා මේක වැරදිීට තියෙන පුළුවන්. ඇදකොට දේශනාවතුරින් තමයි අපට මේක හරියට තෝර බේර ගන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ කුමක් වදා ලද කියනන්නේ. භාගිතුන් අහස දේශනා කළේ උපමා කළේ ලක්ෂන් විඤ්ඥානයේ බීජයකට. බීජය කලකිවේ පැළවෙන දේට. පැලවෙන දේ තමයිකෝ විඤ්ඥානය. ඇ විං්ඥාන පැවෙන්න නම් පැළන්න බොහුමියක් තියෙන්න්නේ පැ. බොහොමියක් නැතුව පොළොවක් නැතුව ශේත්‍රයක් නැතුව යම පැළවෙන්නේ න පැළවෙන්න මොකේද. රූප, වේදනා, සඥා සංස්කාරකයන බහමිය තමයි කියවා. වි්ඥානය පැළවෙන්නේ. එතකොට මේ රූපවේදනා සඥා සංස්කකාරක කියන හරත් එක්කමයි ක්ෂණ හැමතිසිස ්්‍යානය තියෙන්නේ. මෙහින් කෙනෙක් මැරෙනවා කියලා කියනකොට මට මතකයි අපි ජාමරණ තෝරල දුන්න පින්වතුන්ලට ඒ ජරාමරණ තෝරණකොට මරණය ගැන භාග්‍යතුන්හන්සේ දේශනා කරනවා. මරණය ගැන දේශනා කරනකොට වචනයක් පාවිච්චි කළලා කන්දානම් බෙහෙද ඉස්කන්ද බිඳීයාම මරණයයි. ඒ බිඳයනෝ ිවිිමුණවද රූප වේදනා සංඥා සංස්කාර් විඤ්ඥානකින්ෙන් උපාදානස්කන්ද බිඳිලයනෝ මරණයකිෙනෙකිද වෙන්නේ එක දැන් අපි මෙරෙන කොටනත් වෙන්නේ මේ ශරීර කූඩුවට මමුකුත් වෙනෝපේෙන්නේ නමුත් මේටික බිඳිල වෙංවිලයනෝ ඊට පස්සේ උපදිනවා කියන්නමුකක්්ද උපදිනවා කියනෙ බුදුරජන්වාසි තේරුුවී කන්දා නම් පාතු බහවෝ ස්කන්දයන්ගේ පහළ වීමපතයි ස්කන්දයග පහරවිම කියෙලාකිවි පිගතුනන්නේ උපතේදී සිද්ධවෙන්නේ රූප වේදනා සංඥා සංස්කාර කියන ඒ බොහුමිය තුළ විඤ්ඥානයේ බැස ගැනීම සිද්ධ වෙනවා ඒක තමයි අපිපොතය කියලා කියන්නේඇතුොට විඤ්ඥානයේ ගැන Rස් රාවකයා තේරුම් ගන්න ඕනු මේ විඤ්ඥානය කියල කියන්නේ විශේසිෙන් දැනගන්නා ස්ොභාාවය ඒ විශේසිෙන් දැනගන්නා ස්වභාාවීන් යුතු විඤ්ඥානය මෝලික්ක කාය එෙමනැත්ත මූලිකාර හයයි ඇසේ විඤ්ඥානය, කනේ විඤ්ඥානය, නාසේවිඤ්ඥානය දිවේවිඤ්ඥානය කය විඤ්ඥානය සහ මනසේවිඤ්ඥානය වශය එති පිෙනත්සයිනා සමේ අපි දැන් විඤ්ඥානයේ පිළිබඳව පැහැදිි කර ගත්ත වගේම අපි පිත්ස් වන්නස මේ විඤ්ඥානයේ හට කැනීම නිරද්ධය ම විත දැන් අපි පහුගේ වැඩස්ටාන ති න්දිගකටම පටිස්සාමපතික ඒ කාරණාවන් කතා කරන්නාව වගේම සහින්ාස ිතන්දෙ අප මේ පැදිි කරත් දො මටන සන්න්නාස. ඕ ලක්ෂ න්සාරිරපත්තු මරාතන් වන්ස දේශනා කළා. විඤ්ඥානය ගැන විඤ්ඥානයේ මුල් කරගන සමාධිට්ි ඇති කරගන්න ශ්‍රාවකය විඤ්ඥාය ගැන මෙහෙමත් දන්නවා කියනවා. විඤ්ඥානයේ හටගන්න විඤ්ඥාන සමුද්ය සංකාර සමුදහා විඤ්ඥාන සමුදයු. මේ විඤ්ඥාණය හටගත්ති සංස්කාර හට ගැනීම නිසා. එදකට විඤඥානයට පසුබීම සංස්කාර ඇති මේ සංස්කාරකීන වචනය විඥාණයේ පසුබිම විදිහ දැනට පංග තුල්ල මතක තියාගන්න අපි ඉදිරි වැඩසටහන් වලදි සංස්කරකීන වචනය තෝරල දෙනවා. එතකට ඊනගට ශ්‍රාවකය දැන්වා කියනවා සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. ංස්කාර රුදීමන්තම වි්ඥාන නිුද්ද . අය මේ වර වට්හික මක් ෝ විඤ්ාය නිරෝධගමිණ පටිපද මේ විඤ්ඥානයේ නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාවත් ආෂ්ටංගික මාර්ගය කියලා දැනගන්න තින් ඔවිදිහට විஞ්ඥානයේ මූලික කරගෙනත් ලක්ෂා ආකාර හතරකර. විඤ්ඥානය කුමක්ද විඤ්‍යානය හටගැනීමමොකද විஞ්ඥාන නිරෝධහමොකද විஞ්ඥාණ නිුද්ධ කරන ප්‍රතිපදාවම කද කියලා. මනාකොට ශ්‍රාවකය දන්න වනං ැකට අද මේ පින් ගතරටත් ඒක ඉගෙන ගන්න දැන ගන්න වාසනාව ලැබන අවස්ථාව ලබුණා එසේ කෙනෙක් දන්නවනං ඒක තමයි ජීවිතය ගැ තියෙන හරි දැක්ම ඒ හරි දැක්මම අපි යළියලිත් යලියලිත් යලියලිත් මෙනෙහි කරන්න ඕන ආ එතකොට තමයි ඔහුට සම්වාධිට්‍යපදින්නේ දහම් මස පහර කරගන්න ඒමසන්නස් ඇති අදවසේ පින්නත්ස්මන් දහන් සපිට මේ පුළුවන්කම ලැබුණ දැන්න්නේ රණාවන් දහතුනක් මේ විද්‍යිය අප ඒගෙනකින් තියෙන්නේ මේ කාරණාවන් දහස්සේෙන් සම්මාධ ච්චි සූත්‍රයේ සාරිපපුත්්‍ර හදරන හන්සේගේ එවිග්‍රයි. ඉති අපිට තවත් කරණත්තුනක් තියෙනව මේ දිරි වැඩස්ථානල්දි කතා කරන්න එනිසාක් මදක් කරන ග දෙිර මරිස්ථහ නොටවම නරමන්න කියලා මොකද මේකට එකක් සම්බධව ඔොුම පෑදිර පිණස්හමන්හසේ සමගින් නිස්සාච්චාපයපට ගෙනයන් නිතිස ඔබ බෙනුවෙන් රපවාහිනයේ විකාශනය කරන්න. තිබෙන ස්සයින්න අවසර අද වැඩස්ටාන විකාශනය වෙනුවෙන් දායිකතය ලබාදන පිනොතු වෙනුවෙන් පු්‍යයන ෝදාව සිදු කරන්න. සැදෙවත් පින්වතුනේ ඕස්ට්‍රේලයාාවේ සිද්නී මහම වනාව භවනාසපුට සම්බන්ධ. පින්වත් ශ්‍රීණී පෙරේරා සහ, හන පෙරේරායන පින්ංවතුන් විසින් තමයි අද මේ දහම් වැස පහලවිය සදහම් කතිකාවතට අනුග්‍රහය දරුණන් ලබන්නේ මේ කතිකාවතිං ග්‍රැස් කලාවූ සියලු පුුණනිි ධරමයෝූ අපි පළමුකොට සියලු දෙවියන් අනුමෝදන් කරමු සක්ද උරජාණන් ප්‍රධාන අල්පේශාක්්‍ය මහේශාක්්‍ය සියලු දෙවියෝ සාදරීෙන් මේ පින් අනුමෝදැන් විවෙත්වා විශේෂෙන් පින්ංව තුල්ලාගේ ෂටකාමි දෙවිවරූ පින් අනුමෝදන් වෙත්වා ඒ පුුණ්‍යානු මෝදනනාම්මින් සතුට වෙන සියලු දෙවියෝ. මේ පින්වත් ඇැමදෙනනාට දෙවියන්ගේ ධහරමික රැකවරන සලසාධෙත්වා සාදු සාධ සාධූ. අපේ කල්යාාන මිත්‍ර ගුරුදේවෝත්ම පරම්පූජනීය පින්වල්ලක සාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ම නිදුක් නිරෝගසුවය දීර්ඝහායස සැලසේවා මේ ගෞතුම් බුද්ධ ශසනයේම උතුම් චතුරාරය සත්‍ය ධරමය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙත්වා සාදු සා සාදු. මේ පරලෝගිය දෙමවපියන් වන සීලවතිී ජයසේකර මෑණියන්ටත් තේමිස් වන්නකු ආරච්චි පියානන්ටත් ඇල්බට් පෙරේර පියාන්නන්ට සහ විමලා ගමගේ නැන්දනයට යන. ඒ නමින් මේගියාව වූ ඥාතීන්ට මේ පින් අනමෝදැන් වේවා. සුපින්න ඔබ හැමඳදිනාගේ නමින් මේගේ ඥාතීන් පින් අනමෝදංව ඥාතීන් පරලුවවසින් සැපේට පත්තෙත්වා කෙන දහසින් ඥාතීන්ට පින් දෙන්න. චරිත්, හරිත් සහ ලහිරු පෙරේරා යන ඒ පුතුන්ට මේ සියලූ පුුණි ධර්මිවූ වනු මෝදන් වේවා මේ පින් අනුමෝදංව ඒ පුතනුවන්ට රැස්කරපු සියලු පිංවල ආශිර්වාදය තෙරුවන ආශිරර්වාදය දෙවියන්ගේ ආශිරවාදේ ලැබී නිදුක් නිරෝග සුවය සැලසේවා. ඒවගේම ජීවිතයට යහපත සලසන කල්්‍යයානමිත්‍ර ඇසුරම ලැබේවා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක දරුවන් බෞට පත්වෙට ෞතුම සාසන චතුරාර්ය සතති ධරමය අවබෝධ කරටත් ඒ දරුව හැම දෙනාට වාසනාව ලැබෙත්වාගෙන අදහසින් අපි සෙට් ප්‍රාර්ථනා කරනවා අද මේ දහම් එස පහළවිය සඳහන් කතිකාවතට ධර්මදානමේ පින්කම රැස්කරමින් අනුග්‍රහය දරන ඕස්ට්‍රේලියාවේ සිද්නී මහම වුණාවව භාවනාස පූට සම්බන්ධ පින්ත් ශ්‍රීණිෙේරා සහ රෝහණ පෙරේරා යන ඒ සුපින්න්න තුල්ලාටත් ඒ පින්හ දුල්ලාගේ පවුලි සෑම සියනු දෙනාටත් සියලු පින් අනුමෝදං වේවා ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික සාමාජිකා වටට සහ ශ්‍රද්ධ කාරර් මණඩරේ හැමදිනාට මේපින් අනුමෝදං වේවා සුපින්න අතුබ සියලු දෙනාටත් පින් අනුමෝදංව සියලු දෙනාට ගෞතම ශසනයේ සුවසේ ධර්ම අවබෝධ කරන්ට මේ සියලු පින් හේතුවාසනා වෙත්වාගිෙන අදහසිං අපි සෙට ප්‍රත්ථනා කරනව හැම දෙනාට හැම දෙනාටම තිරුවන් සරණයි පිනත් ස්වාමෙන්න් වහන්සේටත් අදදවස්්‍යදිී අපි යම්පිනක් ක්‍රැස් කරගත්තා ද. ඒ සීලුම් ුණනිධර්මයන අනමෝතන් කරමමු පිනත්ස්වාමින්න් වහසලේපි අනමෝදන්ව මේ ගෞතම සම්බුදධ සසුනේ උතුන් මූ චතුරවාරය සත් ධර්මය සුවසේම වබෝධර ගන්නටම මේ සේරු පුණනිධර්මයන් හේතුවේවා වාසනාවේවා සාධ සාධ සාධු දෙ ොත න්දවස වැඩස්ටාන රපවාන විකාශනය විනුවෙන් දායකත්වය න එකකතු කල ඕස්්‍රේලයාාවවි සිද්නි මුණාව භවනාස පූට සබන්ධ පින්මඳ පිරිසක් ශ්‍රීණි පිරිරා මහත්මේ වගේම රෝහණ පේර මහත්ම ඒ ප නො ඉිකම් මිනුවෙන් දදායකත්වය නිගතු කලා. ඔබට අවස්ථාව තිබනව ඉදිරිදිනක දායකත්වය ලපාතින්න. ඒගන විස්තව දරගන්න කතා කරන මිදුර කතරන්කයට පිඳුව හත්තේයි දෙසිස් දෙකයි අසුවටයි අසුහතට. බිඳ හැත්ත එකයි දෙෙසිතිස් දෙකයි අසු අටයි අස්සු හතට. එසනම ප මතක් කිරීමත් සමකින් අදවසේ වැඩස්ා නයමා කරන්නේ හැමදිනාටම ති්‍රවනය මරන්තාශිර්වාදය පාර්ථනා කරමින් ඒ භාග්‍යතන් වහන්සේට අපගේ නමස්කාරය පේපා නමුපුත්තාය. මෙවැනි වඩිනාා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තාා YouTube ැනල්ලේ සබස්ටරයි් කර සේනුව ලකුණු ඔබන්න.